අයිබෝවන් අයිටින් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත රටේ අනාගතය ගොඩනැගිය හැක්කේ වත්මන් ආණ්ඩුවට බව අගමැති පවසයි තේරීම් කාරක සභාව හමුවේ දීතිපති දෙපාර්තමේන්තු පැහැදිලි කිරීම සම්පූර්ණ වගකීම අපේ පිට පටවන්න හදනවා අපි එය තරයේ ප්‍රතික්ෂේප කරනවා ශ්‍රී ලංකාව කුණු රැගෙන ආ අයුරු පිළිබඳ බ්‍රිතාන්‍යනුත් පරීක්ෂණ මාන කැඩූ සොරුන් කොටු කරගත් හැටි ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කළ වත්මන් ආණ්ඩුවට රටේ අනාගතය ගොඩනැගිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා කොම්පඤ්ඤ වීදියේ ප්‍රදේශයේ ඉදි කළ මෙට්‍රෝ හෝම්ස් මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියටපත් කිරීමේ අවස්ථාවට එක්වමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ කොම්පඤ්ඤ වීදියේ ප්‍රදේශයේ ඉදි කළ මෙට්‍රෝ හෝම්ස් මහල් නිවාස සංකීර්ණය ඉන්දිය ආධාර යටතේ ඉදි කෙරුණේ රුපියල් මිලියන 7000ක වියදමින් මෙම මහල් නිවාස සංකීර්ණය නිවාස ඒකක 626කින් හා වෙන්දසල් 120කින් සමන්විත වනවා එය ජනතා අයිතියටපත් කිරීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2010යි 2014යි නාගරික සංවර්ධන අධිකාරිය වියදම් කරපු සම්පූර්ණ මුදල අපි දැන් එක අවුරුද්දකින් වියදම් කරන මේ නගරෙට ඉතින් බලන්න කවුද නගරෙ හැදුවේ කියලා එක එක අය පුරසාරම් දොඩන්න පුළුවන් අපි මේ ගොඩ නැගිල්ල හැදුවා කියලා ඒ සමස්තයක් හැටියට මේක ගොඩ නැගුවේ 2015න් පස්සේ අපේ චම්පිකරණෝ කැමතුමා කියලා මම මෙතන කියන්න කැමතියි ඒ විතරක් නෙමෙයි අපි හදන්නේ නව රටක් නව ආර්ථිකයක් මේ බෝම්බ පිපිරීමෙන් පස්සේ අපි පසබට උනේ නැහැ ඒ සංවර්ධන ඉදිරියට ගෙනිච්චා මේ විශාල සංවර්ධනයක් කරන්න අපිට ආර්ථිකයේ අතට අරගෙන ආර්ථිකයේ ස්ථාවරභාවය ඇති කරන්න පුළුවන් වුණා 2015 අපි බාරගත්තේ ණය ගන්න බැරි රටක් අපි ණය අරගෙන 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 ණය අවුරුදු 5ක් 6ක් 7ක් අපි කෙරේ කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ ණයක් අරගන්න අපි ණය ගන්න නැතුව අපේ අයවැය ගෙනියන්න බෑ විශාල හිරවීමක් අපි හිටියේ ගියේ ඊළඟට අවුරුදු 2 3 තුලදී කොච්චර ප්‍රශ්න තිබුණත් අපි ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කරා අපිට අවස්ථාව ලැබුණා ආපහු රට කෙරේ විශ්වාසයක් ඇති කරන්න රට කෙරෙහි ඒ වගේම ඒ විශ්වාසය උඩ ආපහු ණය මුදල් ලබා ගන්න. ඒකෙන් තමයි අපි ඉදිරියට ගියේ. මේ ආර්ථික සංවර්ධනය කරන්න වෙන කාටවත් ඒ ශක්තිය නැහැ. කවුරු කතා කරත් මේ වැඩ කටයුත්ත අපි කරා. කොච්චර බැනුම් ඇහුවත් අපි ප්‍රතිඵල ගෙනත් දුන්නා. දැන් එතනින් ඉදිරියට අපි යන්න ඕනේ. දැන් මේ ආර්ථිකේ අපි අපනයනේ වැඩි කරන්න ඕනේ. අපේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. අපේ ආදායම් වැඩි කළා මේ ණය ගෙවලා දාන ශක්තිය අපිට ඇති කරන්න ඕනේ. අන්න එහෙම ශක්තිමත් ආර්ථිකයක් තමයි ගෙනියන්නේ. හදන්න තියෙන්නේ අනාගතේට. ඒක හදන්න අපි ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා අපිට ආර්ථිකය ශක්තිමත් කළා අතෙන් අල්ලගෙන යන්න පුළුවන් කියලා. දැන් තියෙන ඊළඟ අදිරියට යන්න. ඊළඟ අවුරුදු 5ේදී මේ වැඩසටහනේ දෙවුවාම අපිට කිසිම බයක් නැතුව ණය ගන්න කිසිම බයක් නැතුව ආඩම්බරෙන් ණය ගෙව්වා කියලා ආපහු ප්‍රකාශ කළා අපිට ඉදිරියට යන්න පුළුවන්. මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් කිසිම ප්‍රශ්නයකට පසුබට නොයි හැම අභියෝගයකට මූණ දීලා අනාගතයට හදන්න පුළුවන් මේ ආණ්ඩුව විතරයි කියලා මම මෙතන ප්‍රකාශ කරන්න කැමතියි. මේක දාලා දුවලා ඉන්නෝනේ. ණය ගන්න බෑ කියලා අපි ඡන්ද හදන්න යන්නේ. අපි මේ වැඩ කටු දිවර කළා තමයි අපි ඡන්දවලට යන්නේ. එහෙනම් අපි ප්‍රතිඵල පෙන්නලා තියෙනවා ආර්ථිකය. ඔබේ ජීවිතේ අමාරු කාලවල තිබුණා මම දන්නවා ඒක. අපි ඔක්කොම මේ අමාරු කාල තිබුණා. ඒත් අපිට දැන් සෑහීමකටපත් වෙන්න පුළුවන් අනාගතයක් තියෙනවා. දරුවන්ට අනාගතේ තියෙනවා කියලා. මෙහිදී අදහස් දක්වූ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා සඳහන් කළේ මෙරට නිවාස ඉතිහාසයේ විප්ලවීය පරිවර්තනයක් සිදු කිරීමට වත්මන් රජයට හැකි වූ බවයි. අපි ඉදිරියේදී විධිමත් නිවාස කොළඹ නගරයේ ලබා දෙනවා 1958 ඉඳන් 2014 දක්වා මේ රජයේ බලයට පත් වෙනකන් දක්වා කොළඹ නගරයේ විවිධ ආණ්ඩු ලබා දුන්නේ නිවාස 9000කට ආසන්න ප්‍රමාණයක් තට්ටු නිවාස අවවර ප්‍රසාදිත ජනතාව අපේ ආණ්ඩුව මේ වෙනකොට නිවාස 15000ක් ලබා දීලා තියෙනවා ඒ වගේම මේ ඉදිරි මාස දෙක තුනේදී තවත් නිවාස 5000ක් ලබා දෙනවා ඒ වගේම අපි ඉදිරි මාස කීපය තුල තවත් නිවාස 6000කට මුල් ගල තියෙනවා ඒ වගේම කොළඹ හා අවට ප්‍රදේශවල තවත් නිවාස නිවාස 2000 ගරු අග්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් ලබා දෙන්න කටයුතු කරනවා. මේ රටේ නිවාස ඉතිහාසයේ එවැනි සිදුවීමක් නාගරිකව කිසිම අවස්ථාවක සිදු වෙලා නැහැ. විප්ලවීය පරිවර්තනයක් අපි සිද්ධ කරලා තියෙනවා. මීට වසර 5කට පෙර මෙම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කරන විට එම අයිතීන් ආරක්ෂා කර දීමට ගත් පියවරෙහි ප්‍රතිඵලයක් ලෙස මෙවැනි අංග සම්පූර්ණ නිවාස පද්ධතියක් එම ජනතාවට ලැබුණු බව අමාත්‍ය රවී කන්නානායක මහතා මෙහිදී සඳහන් කළා.
අපේ ශක්තිය වන්නේ සිංහල බෞද්ධ රටක දෙමළ ඉස්ලාම් අපේ මලේ බර්ගර් ඔක්කොම එකට ජීවත් වෙන්න පුළුවන් ශ්‍රී ලංකා අනන්‍යතාවයක් ඇති කිරීමටයි මේක තමයි අප මේ අවස්ථාවේදී එක්සත් ජාතිය පක්ෂය සහ පෙරමුණ කාණ්ඩුවේ තුලින් කටයුතු කරගෙන යන්නේ අප රටේ ශීඝ්‍ර සංවර්ධන කැම කොනකම ඇති වෙනවා අපි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා බාරගත් ආණ්ඩුව තුල අප නොඑක් ව්‍යාපාර ආරම්භ කරා එදා වැටිච්ච දන ගහපු ආර්ථිකයක් සවිශක්තිමත් කරලා එක තැනක එක දිස්ත්‍රික්ක තිබ්බ සංවර්ධනය රටේ හැම කොනකටම ගෙනිච්චා. තව මාස 4-5කින් අපේ ඡන්දයක් ඉදිරිපත් වෙනවා. ඒකේ එක්සත් ජාතිය පක්ෂයේ පෙරමුණේ ආණ්ඩුව තුලින් ඒ ජනාධිපතිවරණය අපි ජයග්‍රහණි කරලා අපි ශීඝ්‍ර සංවර්ධනයක් ඉන් ඉදිරියව කටයුතු කරනවා කියන එක මතක් කිරීමෙන් අපි සියලු දෙනාම ඒක රාශි වෙලා ඒ සංවර්ධන ගමන ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබා රහමාන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තාංජිත් සින් සන්දු යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධව ඇතමුන් නීතිපති දෙපාර්තමේන්තුවට අනිසි චෝදනා එල්ල කළද එම චෝදනා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා පවසනවා. පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. සමාජයේ මතයක් ගොඩනැගිලා තිනවා මේ නීතිපති දෙපාර්තමේන්තුව සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාෂයට උපදේශක් ලබා නොදීම හින්දා තමයි මේ බෝම්බේ පිපුරුනේ කියලා. සම්පූර්ණ වගකීම අපේ පිට පටවන්න හදනවා. අපි එය තරයේ ප්‍රතික්ෂේප කරනවා. කාත්තංකුඩි හිස්බුල්ලා ශාලාවේ සහරාන් විසින් පවත්වන ලද දේශනයක් ගැන සඳහන් කළා. ත්‍රස්ත විමර්ශන ඒකකය කතාව සිංහලට පරිවර්තනය කරලා ඔබතුමාලා ඉදිරිපත් කළා තිබෙනවානේ. ඒ පරිවර්තනයේ ප්‍රමාණවත් නැද්ද? දැන් ඔබතුමා දිගින් දිගටම කියනවා මේක මේ විමර්ශනයට අවශ්‍ය කරන දේවල් තිබුණ නැහැ කියලා සහ මේක සිංහල පරිවර්තනයක් සහිතවම එවලා තිබෙනවා. එතකොට එතනින් එහාට තව දේවල් අවශ්‍යයි කියලා ඔබතුමාලා කල්පනා කරනවා. අනිවාර්යෙන්. අපිට යම් කරුණක් සලකා බැලීමේදී ට්‍රාන්ස්ක්‍රිප්ට්ස් අනුව අපිට තීරණයක් ගන්න බෑ. පරිවර්තන වුණා යන්න බෑ. ඒ අපි ඒ මුල් ද ඔරිජිනල් ස්පීච් එක සලකා බලන්න වෙනවා. අපිට මේ පුද්ගලෙක්ව අත්අඩංගුවට ගන්න කියලා උපදේශක් දෙන්න අපිට මේ සාක්ෂිමය වටිනාකමක් ඇති විමර්ශන සටහන්. මේ ත්‍රස්තවාදී කටයුතු සිදු කරා කියන කාරණා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඒගොල්ලෝ දඬුවම් සංග්‍රහය යටතේ. මේ ලිපිගොනුව බැලුවාම ත්‍රස් විමර්ශන ඒකකය ඔබතුමා කියනට අඩුපාඩුකම් සහිතව හරි ඉදිරිපත් කරලා තිබෙන්නේ රටේ ජාතික ආරක්ෂාවට බලපාන වැදගත් ප්‍රශ්නයක් පිළිබඳව. දිලීප පීරිස් මහත්මයාට ලිපිය කියවුවාම පිටු හතරක් සහිත ලිපිය එතුමාට දැනෙනවා නම් මේක ජාතික ආරක්ෂාවට බලපාන බරපතල ප්‍රශ්නයක් කියලා. මෙවැනි ලිපිගොනුවක් ආවට පස්සේදී ඇයි ඔබතුමාට හිතුන්නේ නැත්තේ එහෙමනම් මේකේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන TID එක ලව්වා ෆයිල් එකක් ගෙනා ගන්න ඕන කියලා? මේ ෆයිල් එක අපි වෙත 2017 හවෙනි මාසේ 7 වෙනිදා බාර දෙන විටත් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාෂයට ඒ මුල් පැමිණිලි කරු ගිහිල්ලා ඔහු දිලිප් පීරිස් මහත්තයා ප්‍රකාශ කර සිටි පරිදි ඒ ලේඛන ඒ CD පට ඒ පින්තූර සමග ලිපියක් ගිහිල්ලා බාර දීලා තියෙනවා. දැන් මේකෙත් මේ අදාළ ලිපිගොනුවෙත් තියෙනවනේ අදාළ කාරණා. මේ පොලිස් වාර්තා තියෙන්නේ. අපිට නෑ මේ Facebook එකේ තිබුණ කාරණා සහ සියල්ලම මේ print out කරලා තියෙනවනේ මේකේ. නෑ දැන් අනිවාර්යෙන් නෑ මේතර මේ කරුණ මොනවාද මේ? ඒක තියෙන්නේ මේ Facebook account එකේ print out විතරයි. මේ තියෙන්නේ දැන් මේ links එක මම සඳහන් කරන්නේ මේ links එක video තියෙනවා ඔබතුමාලා බලන්නේ නැද්ද මෙහෙම දෙවුවාම? අපි video links බලන්න බෑ comment මා ඒක ඉන්ටෙලිජන්ස් එකෙන් කරන්න ඕන කාර්යයක්. අපිට මේ වීඩියෝ ලින්ක් චෙක් කර ඉන්න බෑ. ඒක තහවුරු කරගන්න ඕනේ අපිට. ලින්ක් චෙක් කරන්නේ ඔබතුමාලා උපදෙස් දෙන්නෙත් නෑ. නෑ මේකම පැත්තකින් තියලා ඉන්නවා. එහෙමනම් අපිට කියන්න. ඒක රාජකාරී නීති දෙපාර්තමේන්තුව. ඔතන අපිට කියන්න ඔබතුමා TID එකට මේ වෙබ්සයිට් වල ලින්ක්ස් හොයන්න කියලා ඉදිරිපත් කරපු ලිපිය පෙන්වන්න. මේ වල බලන්නේ නැත්තම්. නෑ අපි විමර්ශන TID කේ අඩුපාඩු ගැන අපි මේ ඉස්සරහට පෙන්වන්නේ ඉදිරිපත් කරන්. දැන් මෙතන ඒතර මෙච්චර ආපු දේල් මේ ෆයිල් එක පැත්තකින් තියලා ඉන්න එකද රාජකාරිය? එංගලන්තයේ සිට කසල විශාල තොගයක් මෙරටට රැගෙනීම සම්බන්ධයෙන් තම රජයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා පවසනවා. කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් පවතින නීතිවලට පටහැනිව කටයුතු කර ඇතනම් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා කියා සිටියා.
ඔහු මේ බව සඳහන් කළේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් මුණගැසීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි. එංගලන්තයේ අනු කැලිකසල සම්බන්ධයෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක කරන රටක් බවද මහ කොමසාරිස්වරයා සඳහන් කළා. ශ්‍රී ලංකාව තුල මේ වන විට සාමකාමී තත්ත්වයක් පවතින බැවින් රට තුල සංචාරය කිරීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවද ඔහු පැවසුවා. සමස්තයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාව යහපත් ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින රටක් ලෙසද ඒ මහතා පෙන්වා දුන්නා. ආයෝජන අධ්‍යාපන භාෂා ක්‍රීඩා මෙන්ම සමාජීය වශයෙන්ද මහා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව සමග ඉදිරියේදීත් සමීපව කටයුතු කරන බවයි මහ කොමසාරිස්වරයා කියා සිටියේ. I have seen the reports that you have seen, that many of your viewers will have seen. The UK is a country which has strict export conditions for rubbish, just as Sri Lanka is a country that has import conditions. We apply our own rules tightly, and we expect companies involved in the international movement of rubbish to comply with the rules, the regulations, the laws, both of the country of export and the country of import. What I can say is that where our rules are breached, there are significant penalties that can be imposed, and that officials from our Ministry for the Environment will be working closely with officials here in order to understand what has happened. එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවීම සඳහා වූ ව්‍යවස්ථා කිටුම්පත එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඒ අනුව නව පෙරමුණ මේ මාස 5 වෙනිදා ස්ථිර වශයෙන්ම පිහිටුවීමට පක්ෂයේ අනුමැතිය ලැබුණා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අර්මේගා මන්ත්‍රීදී පක්ෂ නායක ග්‍රාම අත්රණිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැතුණා. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යරුන් වෙන මංගල සමරවීර මලික් සමරවික්‍රම කබීර් හෂිම් තලතා අතුකෝරළ රවින්ද්‍ර සමරවීර යන මහතුරුන් ව්‍යවස්ථා කිටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළා. මේ අතර කැබිනට් නොවන අමාත්‍යරුන් වෙන අජිත් පී පෙරේරා සුජීව සේනසිංහ යන මහතුරුන් සන්තානයට එරෙහිව අනවශ්‍ය ලෙස කලබලකාරී මෙන්ම අශෝභන ලෙස හැසිරී තිබෙනවා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට දැඩි අවවාද කර ඇති අතර සභාව තුල හැසිරීමට ඉගෙන ගන්නා ලෙසට දැනුම් දී තිබෙනවා. නවින් දිසානායක ජෝන් අමරතුංග ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යරුන් නවසන්දානයේ පිහිටවීමේ වැදගත්කම දිගින් දිගටම පෙන්වා දුන්නා. එක්සත් ජාතික පෙරමුණ සමග දැනට සම්බන්ධ වී සිටින පක්ෂ නායකින් හා නව පක්ෂ නායකයින් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසු මෙම ව්‍යවස්ථාව සකස් කිරීමට කටයුතු කළ බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ව්‍යවස්ථාව සම්මත වීමත් සමග නවසන්දානයේ ඉක්මනින්ම පිහිටවන බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යසම් මහතා කියා සිටියා. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සන්ධානය පිළිබඳව සාකච්ඡාවට ගනු ලැබුවා. හැම දිනම එකඟතාවයට ආවා, විශේෂයෙන්ම සන්ධානයට එළඹීම පිළිබඳව. ඒ වගේම තවත් සංශෝධන කිරීම පිළිබඳව කීප දෙනෙක්ගේ විරුද්ධ මත තිබුණා. ඒ නිසා තීරණය කරා සංශෝධන පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවට භාජනය කරලා ඒ සංශෝධන සහිතව පස්වෙනිදා මෙම සන්ධානය අත්සන් කරන්න. ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් මොනවද තීරණය? ඒ පිළිබඳව කිසිම සාකච්ඡාවක් නැහැ. විශේෂයෙන්ම අද කැඳවලා තිබ්බේ මේ පස්වෙනිදා අසංකරණ සන්ධානය පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අද කැඳවලා තිබුණේ. මේ ජනාධිපති අපේක්ෂකවරයෙක් පිළිබඳව කිසිම සාකච්ඡාවක් අපි තීරණය කරලා නැහැ. විශේෂයෙන්ම මේ සන්ධානය අසං කිරීමේ පසුව තමයි අනාගතයේ තීරණය වෙන්නේ. සන්ධානයට මේ සුළු පක්ෂ කීයක් විතර එකතු වෙන්නේ? සුළු පක්ෂ නෙමේ, සන්ධානයට විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජාතික පෙරමුණත් ඊට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ සහ තවත් පක්ෂ ගණනාවක් එකඟ එකතු වීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව නව සංධානය පිහිටුවීම ලබන පස්වනදා සිදු කිරීමට නියමිතයි. මේ අතර ජනාධිපතිවරණය සහ රටේ ඉදිරි අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ITN සංවාදයේ වැඩසටහන සමග අද රාත්‍රියේ එක්වනු ඇතී. ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා පෙරහැර සඳහා කප් කැපීමේ චාරිත්‍රය අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේදී සිදු කෙරුණා. වසර සිය ගණනක් ඈතට දිව යන මෙම චාරිත්‍රය අද ආරම්භ කෙරුණේ අලුයම 4:33ට යෙදුණු සුබ මොහොතිනුයි. අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ සිට මංගල හස්තියා පිට මහනුවර මහා විෂ්ණු දේවාලය කරා කප රැගෙන යාම සිදු කෙරුණා. ඒ මහනුවර විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් දවුල් බෙර, තම්මැට්ටම් වාදන සහ දජ පතාක සහිත පෙරහැරකින් කප රැගෙන යාම සිදු කෙරුණා.
අද පස්වරු 4ට යෙදුන සුබ මොහොතින් සිව් මහා දේවාල වෙත කප බෙදා දුන් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. හෙට කප් සිටු වීමෙන් පෙරහැර ආරම්භ කරනවා. මේ සම්බන්ධයෙන් ITN වෙත අදහස් පළ කළ ඓතිහාසික ශ්‍රී දළදා මාලිකාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා. මන්නතු වාස්කිරි උභය මහවිහාරී අතිපූජ මහනායම්පාණන් වහන්සේලා දෙනමගේ අවවාද අනුශාසනා පිළිපදෙමින් මෙවරක් ඇසල පෙරහැර මංගල්‍යයේ පැවැත්වීමට සියලු කටයුතු මේවන විටත් සංවිධානය වෙලා තිබෙනවා. මෙහිදී සිව් මහා දේවාල බස්නායක නිර්මාණතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මාස 2 දින අලුයම 5:10 දෙන සුබ මොහොතෙන් සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම සිදු වෙනවා. ඉන අනතුරු අගෝස්තු 2 සිට අගෝස්තු 4 යන දින සීමාව තුළ සිව් මහා දේවාලයන් තුළ අභ්‍යන්තර පෙරහැර පවත්වනවා. පළමු කුඹල් පෙරහැර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩෙන් නික්මව දළදා වීදියට ප්‍රවිෂ්ට වීමෙන් ආරම්භ වෙනවා. අගෝස්තු 5 වනදා සිට අගෝස්තු 9 වනදා දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කරනවා ඇත. අගෝස්තු 10 වනදා සිට අගෝස්තු 14 වනදා දක්වා පුරා දින 5ක් රන්දෝලි පෙරහැර වීදි සංචාරණය කරන අතර අවසාන රන්දෝලි පෙරහැර අගෝස්තු මාස 14 වන දින පෝ දිනයේදී වීදි සංචාරය කිරීමට නියමිතයි. එවැගේම පසුදා උදෑසන සිව් මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් ගැටඹේ තොටේදී දිය කපීමේ මංගල්‍ය සිදු වෙනවා. ඉන් අනතුරුව දිවා පෙරහැර පවත්වා පෙරහැර ගෙවදීමෙන් මෙවර ඇසල පෙරහැර නිමා වීමට නියමිතයි. මෙවරත් පෙරහැරේ විචිත්‍රවත්භාවය රැකගනිමින් එහි අලංකාරත්වයට විශාල අලියතුම් ප්‍රමාණයක් සහභාගී වෙනවා. එවැගේම බාලක, තරුණ ජව සම්පන්න, වයෝවෘත කියන මේ කාණ්ඩ තුනකින් සමන්විත වූ කලාකරුවන් පෙරහැරට සහභාගී වෙනවා. ඓතිහාසික මහනුවර ඇසල පෙරහැරට සහභාගී වන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මේ පෙරහැර රාජකාරිය සඳහා බුද්ධ්‍යංශ නිලධාරීන්වත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද ඇතුළුව යොදවනු ලබන සම්පූර්ණ නිලධාරීන් සංඛ්‍යාව 7000කට අධික වෙනවා. බෝම්බ නිෂ්ක්‍රිය සහ සෝදිසි කිරීමේ කණ්ඩායම් වගේම ෂණිකව ක්‍රියාත්මක වීමේ යතුරුපැදි කණ්ඩායම්ද යෙදවීමට නියමිතව තිබෙනවා. කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ ජනතාව වෙත සමීප කරමින් ශ්‍රී ලාංකීය ජනබලය හසුරුවන ටෙලිවිෂන් ආවරණාධිපති ලෙසපත් වූ ITN මාධ්‍යාලය මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසල මහා පෙරහැර මංගල්‍ය ජනතාව වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කන්ද උඩරට ඇසල පෙරහැර මහා මංගල්‍යය අගෝස්තු 5 වනදා සිට 15 වනදා දක්වා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කර ඇතනම් ඒ පිළිබඳව ඇමරිකා තානාපති කාර්යාලය නිල වශයෙන් නිවේදනය කළ යුතු බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුර පූජා නගරයේ ඉදිකිරීමට යෝජිත මල්වතු ඔය නව පාලම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. නව පාලම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්කල් තැබීම හෙට සිදු කෙරෙනවා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 285ක්. පුරවැසි භාවයේ අයින් කරගත්තයි කියන එක බොරු ප්‍රචාරයක් කියන එක පැහැදිලිව පුවත්පත් වල තිබ්බා. එහෙම එකක් තාම වෙලා නැහැ. බොරු සහතිකයක් පෙන්වන්නේ. එහෙනම් ඇමරිකන් තානාපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරන්න ඕනේ. දැන් එතුමගේ පුරවැසි භාවය අහෝසි කරයි කියලා. දැන් එහෙම එකක් තාම නිල වශයෙන් දැනුම් දීමක් කරලා නැහැ. කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් කඩා ගැනීමට උත්සාහ දරූ සැකකරුවන් දෙදෙනෙකු කොටු කර ගැනීමට හැකි වූ පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මිනුවන්ගොඩ දාගොන්න මාර්ගයේ කටුවැල්ලගම ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලය කඩා ගැනීමට උත්සාහ දරුවා. එම අවස්ථාවේ මෝටර් රථයකින් ඇය පසුපසින් ගමන් කරමින් සිටි මෙම කාන්තාවගේ පුත්‍රයා රථය සැකකරුවන් ගමන්ගත් යතුරුපැදියේ ගැටීමට සලස්වා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව කොල්ලකරුවන් දෙදෙනා අල්ලා ගනු ලැබුවා. ඔවුන් පොලිසියට බහර දීමට කටයුතු කෙරුණු අතර තුවාල ලබා සිටි සැකකරුවන් දෙදෙනා මිගමුව රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර කුඩා දරුවෙකුගේ ගෙල පැලඳි රන්මාලයක් සොරා ගන්නා අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා. පිටකොටුව දෙවන හරස් වීදියේදී මෙම සොරා ගැනීම සිදු වුණේ ඊයේ පස්වරු 4:45 පමණ පිටකොටුව දෙවන හරස් වීදියේ රතුපල්ලිය ආසන්නයේදී මෙම සොරකම සිදු වූයේ. මෙහිදී අදාළ සැකකරු එම කුඩා දරුවා පසුපස දීර්ඝ වේලාවක සිට පැමිණ තිබෙනවා. අනතුරුව දරුවා සහ දෙමාපියන් අසල වෙළඳසැලකට ඇතුල්වන අවස්ථාවේදී සැකකරු මාලය සොරකම් කරන අයුරු ඉදිරිපස පිහිටි මුස්ලිම් පල්ලියේ CCTV කැමරාවක සටහන් වී තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේවසරය පළමු මාස හත තුළ නීතිපතිවරයා අපරාධ නඩු 4390ක් අවසන් කර තිබෙනවා. එහිදී අධිචෝදනා 2901ක් මහාධිකරණය වෙත යොමු කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා. මේ අතර අද දිනේ විභාගයට ගැනුණු නඩු කිහිපයක තොරතුරු අප වෙත ලැබී තිබෙනවා. ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාට අධිකරණ ශාලාවේදී තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළා. නිවාඩු සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයටගත් අතරතුර ලබා දුන් විවේක කාලයේදී මෙය සිදු ඇති බවයි වාර්තා වූයේ. විමල් රොහාන් කෝදාගොඩ නැමැති මෙම උපකාරක පන්ති ගුරුවරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ. ඉරිදා සහ පොහොය දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම නිවාඩු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබුණා. අදාළ පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසට ගෙනවිත් තිබුණේ විජේදාස රාජපක්ෂ මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව සැප්තැම්බර් මාස 17 වෙනිදා වැඩිදුර විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. මීතොට මුල ප්‍රදේශයේ ඉඩමකින් අනවසර පදිංචිකරුවන් ඉවත් කර නිරවුල් කර දීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක් බලෙන් ලබා ගැනීමට තැත් කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. සෑම පුරවැසියෙකුම පක්ෂ පාට බේද පස කළා. රට අනාගතය ශක්තිමත් කිරීමට එකතු වී යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 229 වන උදාගම්මානීය ජනතා අයිතිටපත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සමිට සෙවන යලි පිපිදෙන උදාගම්මාන වැඩසටහන යටතේදී කළ 229 වන ආදර්ශ ගම්මානය වන්නේ සෙම්පති නන්ද්‍රමිත්‍ර ගමයි. නිවාස 39 කින් සමන්විත හම්බන්තොට බැල්ලගස්වැව ඉදි කළ එම ගම්මානය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. ඒ සඳහා වැයකන මුදල රුපියල් ලක්ෂ 333ක් ප්‍රජා සත්කාරක වැඩසටහන කිහිපයක්ද මීට සමගාමීව සංවිධාන කර තිබූ අතර රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදාරච්චි මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. හැම දිනාටම ශක්ති සම්පන්න ජන ජීවිතයක් නිර්මාණය කිරීමයි අපිට තිබෙන එකම අභියෝගය. ඒ නිසා මැතිවරණයේ අභියෝගයක් නෙවෙයි. කිසිම කෙනෙක් බය වෙන්න එපා. ජාති ආගම කුලය පන්තිය ගෝත්‍රය තරාතිරම පක්ෂය පැත්තක තබලා ඒ සියලු ભેද බින්නමින් අතහැර දමලා අපේ මාතෘභූමිය ලෝකයේ දැවලෙනම සංවර්ධනයේ රැහිම්ම ක්‍රියාත්මක වෙන සෞභාග්‍යයේ ඉහළම මට්ටමට යන අපේ මාතෘභූමිය සුරකින්නට හැමෝම දිවයිනේ දවන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එවැනි ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයේ. අලාවත උඩප්පුව මොය හරහා රුපියල් ලක්ෂ 4140ක වියදමින් ඉදිකරන පාලමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා. දිගින් මීටර 130ක් හා පළලින් මීටර 14ක් වන මෙම පාලම මන්තිරු දෙකකින් හා පදික මාරු දෙකකින් යුක්තයි. දේශගුණික බලපෑම් අවම කිරීම යටතේ මේ ඉදිකරන්නේ වාරිමාර්ග ජල සම්පත් හා අපදා කළමනාකරණ අමාත්‍යාංශය හා මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මතයි. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ කුරුණෑගල මාස්පත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ මාර්ග රැසක් සංවර්ධනය කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 190ක්. මාස්පත යන්තම්පලාව සුන්දරාපොළ උඩබදලව යන ප්‍රදේශවල සංවර්ධනය කෙරුණු මෙම මාර්ග ජනතා අයිතියටපත් කෙරුණේ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. හෝමාගම වටරැක ගම්මාන පාර හයිලෙවල් මාර්ගයට සම්බන්ධ වන පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීම මේ දිනවල සිදු කෙරෙනවා. එහි කටයුතු ආරම්භ කෙරුණේ එක්සත් ජාතික පක්ෂ හෝමාගම ප්‍රධාන සංවිධායක එරන්ද වැලියංගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 50ක්. මෙමගින් පවුල් දහසකට පමණ සෙත සැලසෙනවා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ හතරවන දිනේ අදයි. ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන මෙම සතිය පුරා ක්‍රියාත්මකයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ වුණ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පුරා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ සතිය පුරාවටම ක්‍රියාත්මක වෙනවා. අද දවසේදී දැවැන්ත වැඩසටහන් ගණනාවක් උදෑසන පටන් මේ මොහොත දක්වා ක්‍රියාත්මක වුණා.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක් කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මල්වාන උඩමා පිටිකම සේවා පියසේදී කොමාරිකා පැල බෙදා දීමක් සිදු කෙරුණා. උඩමා පිටිකම ප්‍රදේශයේ කොමාරිකා ගම්මානයක් ලෙස වෙළඳපොළට විවෘත කිරීමේ අරමුණිනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. ඊට සමගාමීව ග්‍රාම සේවා වසන්තුනක ප්‍රතිලාභීන් 50 දෙනෙකු වෙනුවෙන් පැල බෙදා දීමද මෙහිදී සිදු වුණා. මේ අතර පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ පසහා ජලය සංරක්ෂණය කිරීම තුලින් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක්ද දොම්පේ උඩුවෙල ප්‍රදේශයේදී පැවැත්වුණා. जनाधिपतिमागे संकल्पेट अणु जनाधिपति लेखम कार्यालय मेहेवीमेन दिस्ट्रिक लेखम कार्यालय मट्टमीन ब्रटवेनुन एकट सिटीमु जाति संवर्धन वेडसटहन क्रियात्मक वनवा ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක් ආවරණය වන විදිහට දවැන්ත වැඩසටහන් ගණනාවක් මේ සතිය පුරාවටම ක්‍රියාත්මක වෙනවා. ඒ සියලු තොරතුරු ITN ප්‍රවෘත්ති ඔස්සේ ඔබට ගෙන මේ බලාපොරොත්තුෙන් දැනට සමු ගන්නවා ගම්පහ සිට මම ITN ප්‍රවෘත්ති වෙනුවෙන් ඉන්දික තුෂාර. කැලණියේ පට්ටිය හන්දිය ප්‍රදේශයේ ගබඩාවක් සහ කර්මාන්ත ශාලාවක් වැටලීමෙන් අත්අඩංගුවටගත් කල්ලි කුත්තු අධි ප්‍රෝටීන් කිරිපිටි වර්ග විනාශ කිරීම අද සිදු කෙරුණා. අධිකරණ නියෝගයක් මත පෑලියගොඩ පොදු සුසාන භූමියේදී මෙම කල්ලිකුත්තු කිරිපිටි තොගය විනාශ කෙරුණේ. ඇසුරුම් 2419 ක අඩංගු තිබූ විවිධ වර්ගවලට අයත් කිරිපිටි කිලෝග්‍රෑම් දහසක් පමණ මෙලෙස විනාශ කෙරුණා. කල්ලිකුත්තුන දිනයන් විනාශ කර නැවත ඇසිරීමේ වරදට කර්මාන්ත ශාලා හිමියාට රුපියල් 5000ක දඩයක් නියම කර තිබෙනවා. අදාළ කර්මාන්ත ශාලා හිමියාද මෙම ස්ථානයට පැමිණ සිටියා. මෙම ස්ථානයේ තිබී අත්අඩංගුවටගත් ඖෂධ තොගයක් හෙට විනාශ කිරීමට නියමිතයි. කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් කුඩා කර්මාන්තකරුවන් සඳහා පාවිච්චි කළ උණ්ඩවල හිස් කොපු ලබා දෙන්නේ. ඒවා යලි උණ්ඩ ලෙස යොදා ගැනීමට නොහැකි වන අයුරින් බව රාජ්‍ය මාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් එම හතා මේ බව කියා සිටියා. ඒවා දෙද්දි සමාජගත වෙලා තියෙන්නේ මේ උණ්ඩ විදියට දෙනවයි කියලා. ඒක ශුද්ධ වූ බොරුවක්. ඇතුලේ වෙඩි බෙහෙත් තියා ඒක උණ්ඩක ස්වරූපෙන්වත් නැහැ. නිකන් මේ කඩදාසි වගේ තලලා දෙන්නේ. ඒ නිසා මේක අරගෙන ගිහිල්ලා ආයි පුරෝලා ඒක ආයුධයකටවත් පාවිච්චි කරන්න බෑ. තාම පැහැදිලිව අපේ අමාත්‍යාංශ යටතේ පාලනය වෙන කිසිම ආයතනයකට උණ්ඩ විදියට ලැබෙන්නේ නැහැ. ඒ උණ්ඩ විදියට ලැබිච්ච තැන් තියෙනවා නම් එකක් ඒක අපේ බලාධිකාරියන් පිට. ඒ ගැන පරීක්ෂණ පැවැත්වීම මේ රටේ ත්‍රිවිධ හමුදාවට පොලිසියට බුද්ධිංශ වලට බාර කටයුත්තක් සහ ඒක අදාළ නැහැ. ඒක අපේ පිට දැන් ව්‍යාපාරික පුවත්. ෆෙඩ්නා වෙළඳ නාමයෙන් පාරිභෝගික විශ්වාසය දිනාගත් ජූඩ් ඇන්ඩ් නේචර් පෞද්ගලික සමාගම කොරියාවේ චැංග් මී චොයෙන් සොයින් ආයතනය හා එක්ව මෙරට පාසල් දරුවන්ට ශිෂ්‍ය විවේකාගාර ලබා දීමේ ගිවිසුමකට එළඹුණා. ඒ පන්නිපිටිය ෆෙඩ්නා ආයතන පරිසරයේදී පිපෙන මල් යනුවෙන් මෙම වැඩසටහන නම් කර තිබෙනවා. මේ අනුව දිවයිනේ අඩු පහසුකම් සහිත පාසල් සඳහා ශිෂ්‍ය විවේකාගාර 200ක් ලබා දීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 2020 විෂය නිර්දේශය හඳුන්වා දීම කොළඹදී සිදු කෙරුණා. ආයතනික ශාස්ත්‍රයේ තිරසර බව හා රටේ සාර්ථකත්වයේ තහවුරු කරමින් යම් ව්‍යාපාරයක් ඉදිරියට රැගෙන යාම සඳහා තාක්ෂණික ව්‍යාපාරික හා නායකත්ව කුසලතාවලින් සමන්විත වෘත්තිකයන් බිහි කිරීම මෙහි අරමුණයි. සභාපති ජගත් පෙරේරා, කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී රාජේන්ද්‍ර ත්‍යාගරාජා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. NSBM ආයතනය වාර්ෂිකව පවත්වන ISEC Global Village ආහාර හා සංස්කෘතික ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ රටවල් 20ක විදේශ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200කගේ සහභාගිත්වයෙන් ISEC ජාත්‍යන්තර තරුණ සංවිධානයේ මූලිකත්වයෙන්ුයි මෙය සංවිධාන කරන්නේ. දේශීය හා විදේශීය සිසුන්ගේ සංස්කෘතියින් එකිනෙකාට විදහා පෑම ප්‍රදර්ශනයේ අරමුණයි. එත් සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk